අපේ නම් යම් විදියකින් යම් හේතුකට ප්‍රකාශ කළ තියෙනවා. කිසිම සාධාරණයක් නැහැ කියන එක තමයි අපි කියන්නේ. මේක එක්සත් ජාතික පක්ෂ අපේ නායකතුමා අපිව ඉලක්ක කළ කියන එක මං හිතන්නේ ඉතාමත් අසාධාරණයි. නමුත් ඒකේ මූලික පිටපත ලැබුණට පස්සෙ අපිට පුළුවන් වේවි මේ ගැන කටයුතු කරන්න. අප කියන්නේ වහාම මේ මුල් පිටපත ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අවස්ථාවේදී හෙජින් සූදුව ග්‍රී ඒකේ හෙජින් සූදුවේ මිලියන 76,000ක් විතර තියෙනවා. ග්‍රීක් බොන්ඩ් එකේ මිලියන 7600ක් විතර තියෙනවා. ශ්‍රී ලංකන් ගනුදෙනුවේ ලක්ෂ කෝටි 1,46,000ක අලාභයක් තිබෙනවා. එතකොට උමාඔය ගැන තියෙන ප්‍රශ්න මේ වගේ ණය කන්දරාවක් ඇති කරලා තියෙනවා. මේවා කිසිසේත්ම හෙළිදරව් වෙන්නේ නැතුව මේ එකක් මුල් කොටගෙන මේවැනි කටයුත්තක් කිරීම අප හිතන්නේ මේක සම්පූර්ණ අසාධාරණ කටයුත්තක්. තව 36ක් දුන්නයි කිව්වනේ අර ස්පෙෂල් ප්‍රෙසිඩෙන්ෂල් කමිටි එකක්වත් නම් වෙලා නැහැ. ඇයි එක්කෙනෙක්ගේ දෙන්නේ විතරක් මුල් කොට අපි බයනේ. අපි කැමති ඉදිරිපත් වෙන්න. අපි මේ බයෙන් දේශපාලන කරන පුද්ගලයෝ නෙමෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ අතර ભેද බින්ද ඇති කරන්න හදන්න එපා. අපි මාන්තේ ආණ්ඩු හදපු අය. නමුත් ඉලක්කය වෙලා තියෙන්නේ අපි කියලා පෙනෙනවා නම් මේක මේ එක්සත් ජාතික පක්ෂ ඉලක්කය කළා ඡන්ද කාලේ කරන එක බොහොම අසාධාරණයක් ලෙස අපි සලකනවා. මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂයේ ඡන්දදායකයෝ මේ වගේ දේවල් වලට යටපත් වෙලා ඒවයින් ඡන්ද නැති වෙන්නේ නැහැ වැඩි වෙනවා මිසක්. මතක තියාගන්න දේශපාලන පක්ෂය ඇතුළ ප්‍රශ්න තියෙන එක එක්සත් ජාතික පක්ෂෙන් පිළිමහන්න එපා.